ඇත්තටම කෙනෙක් ප්‍රශ්න කළොත් යුද්ධෙන් පස්සේ ගුවන් හමුදාව මොනවද කරන්න කියලා මොකද තියෙන උත්තරේ කෙටි උත්තරේ උදේ රාජපක්ෂ වෙන මොනවද කරන්න ගුවන් හමුදාව දැන් ඇත්තටම දසොන්න ගුවන් හමුදාවේ කාර්යභාරය 2009 අවසන් වුණු කුරිරු යුද්ධයේ අවසානයත් සමග අපේ අභියෝගයන් වෙනස් වෙන්න පටන් ගත්තා. ඉතින් අපි මේ වෙනස් වුණු අභියෝගයන් හරහා ඒවට පිළිතුරු සොයමින් ගුවන් හමුදාවේ නැවත නැවත ප්‍රතිව්‍යුහගත කරමින් අපි ගුවන් හමුදාව ඒ සඳහා සකස් වුණා. ඉතින් මම කියන්න ඕනේ 2009 අපේ මේ යුද්ධය ඉවර වීමත් සමගම අපි නැවත කඳවුරු ස්ථාපිත කරා අපේ සටන් පුහුණු පාසල් විවෘත කරා උදාහරණයක් හැටියට ගත්තොත් අපි ගුවන් හමුදාවේ මුලිතව කඳවුර ස්ථාපිත කරා 2009 පස්සේ අපිට අවශ්‍ය වෙනවා එහෙදී අපි ස්ථාපිත කරා ආපදා කළමනාකරණ පාසල ඒක අද දවසේ කොච්චර වැදගත්ද කියලා මම හිතන්නේ සියලු දෙනාටම පැහැදිලි වෙනවා ඒකම අපි ස්ථාපිත කරා ඉරණමඩු ගුවන් හමුදා කඳවුර ඉතින් ඒකෙත් අපි විශාල ලෙස පුහුණු වීම කරගෙන යනවා වන්නි හමුදා කඳවුර අපි පටන් ගන්නතර පස්සේ අපි එහෙ ස්ථාපිත කරා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සටන් පුහුණු පාසල අපි කියනවා කම්බැට් ට්‍රේනින්ග් ස්කූල් කියලා. ඊට අමතරව ස්පෙෂල් එයාබෝන් ෆෝසස් අපේ විශේෂ මෙහෙයුම් සඳහා පුහුණු වන ගොඩක් ගුවන් හමුදා බටේන් ගුවන් හමුදා නිලධාරීන් ඒ ඔස්සේ පුහුණුවෙන් ලබලා අද ගොඩක් විශාල මෙහෙයුම් ප්‍රමාණයක ඒගොල්ලෝ නියලී සිටිනවා. මම හිතනවා ඒක අපි ලැබපු ලොකු ජයග්‍රහණයක්. අපි ගුවන් හමුදාවේ අභියෝග වෙනස් වෙනවත් එක්කම ගුවන් හමුදාවේ ඒ සඳහා සූදානම් වීමක් හැටියට මම හිතනවා. අපේ නවතම දෙයක් හැටියට මම දකිනවා අන්තර්ජාතික මත්තල ගුවන් තොටුපළට අනුබද්ධව අපි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මූලික කඳවුරක් ස්ථාපිත කරගෙන යනවා. එතෙන්දී අපි බලාපොරොත්තු වෙනවා අපිට විශාල ආවේක්ෂණ කලාපයක් තියෙනවා දකුණු මුහුදත් සමග. එතෙන්දී අපි බලාපොරොත්තු වෙනවා එතන ආවේක්ෂණ එහෙම නැත්නම් නිරීක්ෂණ බලගණයක් එහි ස්ථාපිත කරලා එහි මුහුදු තීරයේ සහ සියලුම අවට ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා. ඉතින් ඒ වගේ පියවර ගණනාවක් අපි ගුවන් හමුදාවෙන් යුද්ධයෙන් පසුව අරගෙන තියෙනවා ගුවන් හමුදාවේ උන්නතිය සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා.